මේ පාඩමේ වීඩියෝ එක හරහා අද මම කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත් දැවැන්ත පාඩමක් පිළිබඳව සියලුම දෙනාට මුලින්ම ලස්සන ඉංග්‍රීසි ගල්ලා ගන්න පුළුවන් වෙන පාඩමක් විදිහට තමයි මේ පාඩම අපි අරගෙන ආවිලා තියෙන්නේ. Today in this video I'm going to show you what are the parts of speech and how they important to build up our language skills, especially to talk in English as well to write in English. So parts of speech is an important part to build up to improve our English knowledge. Parts of speech කියලා කියන්නේ භාෂාවේ තියෙන වැදගත් කොටස. ගයක් හදන්න උමනා වෙන ද්‍රව්‍ය තියෙනවා. ඒ ද්‍රව්‍යයන් ඔක්කොම එකට සංකලනය කරාම ශක්තිමත් අවුරුදු ගණනක් ගැරන්ට් කරගන්න පුළුවන් නිර්මාණයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේ parts of speech කතා කරන්න මෙතනදී කතා කරනවා කියලා ගත්තට ලියන්න මේවා අතිශයම වැදගත් වෙනවා. මේ හැම එකම එකතුවක් තමයි ලස්සන වාක්‍යයක් කියලා කියන්නේ. ඉතින් ඒ අදාළ කොටස් ටික මොනවද කියලා මේ පාඩම හරහා ලස්සනට අපි අනාවරණය කරගමු. ඒ වගේම තව මේකෙදී අපි නිකන් අතපත ගන්නේ නැහැ. ප්‍රොනවුන්ස් නම් මොනවද ඒ මොන වගේ කොටස් තියෙන්නේ මේ වගේ උදාහරණ මොනවද? නවුන් නම් නවුන් වල තියෙන කොටස් මොනවද? හරි ඒ විදිහට තමයි අපි අද මේ පාඩම අරගෙන ආවිලා තියෙන්නේ. අපි යමු පාඩමට. parts of speech මොනවද මේ parts of speech කියලා කියන්නේ අපි බලමු pronouns සර්වනාම පද nouns නාම පද adjectives නාම විශේෂණ පද verbs ක්‍රියා පද adverbs ක්‍රියා විශේෂණ පද prepositions නිපාත පද conjunctions සන්ධි පද interrogatives ප්‍රශ්නවාචී පද interjections ක්ෂණික හැඟීම් ප්‍රකාශ කරන පද articles අව්‍ය පද ඔය ටික තමයි අපි මේ parts of speech කියලා ඉගෙන ගන්න යන්නේ. අපි බලමු භාෂාව භාවිතයට මේවා එකින් එක අරගෙන කොච්චර වැදගත් වේවිද කියලා. මුලින්ම අපි යනවා pronouns වලට. pronouns වල අපිට පුළුවන් මෙන්න මේ විදිහට මූලිකවම pronouns ටික අඳුර ගන්න. I, we, you, they plural බහුවචනයි. he, she, it ඒකවචනයි. I, mama, we, අපි, you, ඔයා, ඔයාලා, they, own, ඒවා. he, ohu she aya it u pronouns bhavita karanne tawat nama padayak wenuwata tawa nama padayak wenuwata udaharanayak widira kaanti wenuwata bhavita karanne she lal wenuwata bhavita karanne he pirimi charithayakata he kaanta charithayakata she satekta it onama bahuwachanayakata dana padaya thama de onama bahuwachanayakata dana padaya thamai de you kiyanne oyata we kiyanne mama ekka inna kattiyata i kiyanne mata mama right ඒ විදිහට සරණාම් පදවල භාවිතය සිද්ධ වෙන්නේ ඕන වෙනම වෙනත් තුන් නාම පදයක් වෙනවට භාවිතා කරන පද තමයි අපි සරණාම් පද කියලා කියන්නේ objectives කියලා කියන්නේ කර්මකාරක වචන කර්මකාරක වචන මී මට us අපට you ඔයාට them ඔවුන්ට උන්ට ඒවට him ඔහුට her ඇයට it ඌට මෙතන කර්මකාරක කියලා කිව්වේ කර්ම පදයේ විදිහට තමයි මෙන්න මේ කියන සරණාම් පද සෙට් එක අපි භාවිතා කරන්නේ. හරි. උදාහරණ තියෙනවා. අපි බලමු ඒකෙන් මොකද වෙන්නේ කියලා. යල්ලාම ඊගාවට possessive pronouns. possessive කියලා කියන්නේ අයිතිහංගවන පද. my, our, your, their, his, her, its. my මගේ, our අපගේ, your ඔබගේ, ඔබලාගේ, their ඔවුන්ගේ, උන්ගේ, ඒ වගේ his ඔහුගේ, her ඇගේ, its උගේ. මෙන්න මේ වචන ඇවිල්ලා නාම විශේෂණ පද වර්ගයක් විදිහට සලකනවා. මොකද my bag මගේ බෑග් එක. බෑග් කියලා කිව්වහම මෙතනට my කියලා පදේ භාවිතා කරලා බෑග් එක වර්ණනා කරලා. නිකන් තිබ්බ බෑග් එක මගේ බෑග් එක කළා. මේවට අපි ඒක නිසාම කියනවා possessive adjectives කියලා. අයිතිය ප්‍රකාශ කරන නාම විශේෂණ. තවත් possessive වර්ගයක් තියෙනවා. මෙන්න. මේ වගේ තේරුමත් අර තේරුමමයි. ඒ කියන්නේ my කියන්නේත් මගේ, mine කියන්නේත් මගේ. පැහැදිලිද ඒක? ඒතර දෙකම තේරුම එකයි. ours apage yours obage obalaage theirs ounge unge e wage his ouge hers age its uge එතකොට එහෙමනම් දැන් දෙකේම තේරුම් එකයි නම් ඇයි මේ දෙකක් දිලා තින්න අපිට මේ දෙකක් දිලා තින්න හේතුව තමයි ළමයි භාවිතයන් දෙකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ එක භාවිතයක් තමයි නාම විශේෂණයක් විදිහට භාවිතා වෙන විදිහ හරියටම my bag කියලා කිව්වා වගේ mine වගේව භාවිතා කරනවා එක්කෝ කතුරු විදිහට මගේ එක අපගේ එක ඔයාගේ එක කියන වගේ අදහසින් අපි මෙයව කතුරු කෙනෙක් විදිහට භාවිතා කරන වාක්‍යයක් මුලින් එහෙම නැත්නම් අපිට පුළුවන් මේක තනි වචනයක් විදිහට ඒක මගේ ඕක මගේ අරක එයාගේ කියලා තනි වචනයක් විදිහට මේ කියන possessive පද භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණ කතා කරමු.
रिफ्लेक्सिव प्रोनाउंस के लिए थरलासन वाक्य कांड्या इमें वचन सेट का मे सेट का भावता करमाई कर्ण के नाव अवधारणी करान कर्ण के नाव अवधारणी करान अभी रिफ्लेक्सिव प्रोनाउंस भावता करना एवितरा मे रिफ्लेक्सिव प्रोनाउंस हर पुलवा मेन मे वगे दसगन्ना ये तमाइ करन्नाम क्रियाव करन्नाम कर्मय भावड पात्र अवस्थावेद रिफ्लेक्सिव प्रोनाउंस भावता करान पुलवा मे पिल बंधु पाड़वा विनम आलटिकन गन पुलवांग लिंक पहातीन दालती पुलवाम मे पाड़म कर्ण विला राइट अभियम मे सेट्टे पोड़ी उदाहरण की पेबला एग्जांपल्स एग्जांपल्स ई मेड मई सेल्फ अ केक टू सेलिब्रेट मई 20th बर्थडे मम मटम केक का खेदवा मम मटम केक का खेदवा आई आई मीन आई वी यू दे ही शी इट ओम वो की सब्जेक्टिव वचन सब्जेक्टिव प्रोनाउंस्टिक भाविता का अनुपला वाक्येक मुलिंग सब्जेक्ट के विधुरी वितराय सब्जेक्ट के विधुरी वितराय एटिक कवदाक्वात मेदर भाविता कराने नहीं एक उदाहरण तमा मैं आयो मुलिंग दाल मां पेंडु दैमित्र मैं मैसेल्फ पाविच्च कलती एन्ने मैं केक का हदाने मटम हेंदा एतुर क्रियाव करान्नित मं क्रियावट लाक्वान्नित मं मेवा विनम व्याकरण पाड़ एवं विनम वाले गिन गान पुलवा मित्र बान मगे मगे विसिवेनी उपांदिने उपांदिने मगे एकट अभी भाविता करे पॉसेसिव एडजेक्टिव एक माइन इज नोकिया मगे एक नोकिया बान मगे एक किन दासी माइन के वचन भाविता कर पड़ेगा माइन इज नोकिया बट युअर्स इज एप्पल एट ओआगे एप्पल लगाक माय मदर हेल्प्स मी मगे अम्मा मट उदव कर बान मी मट किन दासी अभी भाविता करा मी किन कर्म कारक रूपे कर्मपदे क्रियापदे पास हेल्प्स उदव करना मी मट एवरी टाइम हेम वेले मे तीन नेता सरल उदाहरण की पैक वितराय मेवा तव अवश्य नम अपट पुलवा वेरी दृढ़ मेवागन साकाचा कर राइट मेन तीन पार्ट्स ऑफ स्पीच इलांकोटस यतम नाम पद नाम पद अपने अंदर गण पुला प्रधान अवश्य कोटस देखा इकतम प्रोपर नाउंस अतमाइ कॉमन नाउंस बल प्रोपर नाउन के लिए मुनाद मे मे उदाहरण की पैक तीन न्यूजीलैंड फ्रांस नेल्सन बर्म्यूडा मुनाद मे मेव एविल्ला मेवट ऊ विशेष नमक्तियन नाम वचन नाम 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 पद विशेषित ऊ नमक्तियन नाम पद विशेष स्थान उद्गलिंगनाम रटवलनाम अपिट प्रॉपर नाउन सिदिर सलका गन पुलवा राइट कॉमन नाउन के लिए पोदु नाम वलट मे कोटस्तुनाय कॉन्क्रीट नाउन एब्स्ट्रैक्ट नाउन सह कलेक्टिव नाउन्स किन विधिहट तव दुरटत अपी गनगामु एपिल बांधव कॉन्क्रीट नाउन के लिए भौतिक देवाल भौतिक नाम पद अब अल्लाह पुलवांग मई बॉडी इज पेनफुल बॉडी शरीर भौतिक आय दिस बाइसिकल इज नॉट माइन मे बाइसिकल मगे मे अल्लाह पुलवा बाइसिकल हई आय नहीं भौतिक आय अब कंट्री इज नीट एंड क्लीन अपेर अट पिलीवेल पिछुदे रटक अब भौतिक दिन पुलवा ऐसा भौतिक नाव अपिकेनवा कॉन्क्रीट नाउन के एब्स्ट्रैक्ट नाउन अभौतिक आय एब्स्ट्रैक्ट नाउन अभौतिक एक सितुवेली सांकल्पना ओलवट इन देवाल गुणांग मिन्न मेवागे देवाल तमा मित्र थी बलान हिस् एफर्ट इज मावलस यागे उत्साह है उत्साह है कि वह दाकिन न बह अभौतिक है आई हैव अ ड्रीम अट हीन आगती है हीन आग के लिए हम अल्लान बह नहीं दाकिन न बुलवांग एत है भाई अल्लान बह एक अभौतिक दयाक हर जेनरोसिटी स्प्रेड ओवर द कंट्री यागे परित्यागशीली भाव यागे परित्यागशीली भाव रटपुरा पैतरी गया जनरसिटी की वचन परत्यागशील मेकर्त बेट दखगण बेरी दया सितुला गुणांग हितयति दया सांकल्पया तेगन सापिट पुलवांग अभौतिक एब्स्ट्रैक्ट नाउन ने कदरगा उन्न उदाहरण लोड डेगाकर मेवागन डिशांड फॉलो करला अदाल वचन तेरू टिका तेक् कटपाड़ा तेगा राइट अभियांग इलागे वैडेट कलेक्टिव नाउंस समूह वाची नाम पद कलेक्टिव नाउन्स समूहवाचि नाम पद सिंगल भाषावे कैल नेद पेल खंडायम रल एवगेम रैन ओविधियट अपट गण पुलवा मेकियन कलेक्टिव नाउन सिंगल भाषा एन गो अ हर्ड ऑफ एलिफेंट इज ईटिंग ग्रास अली रंचुआ तन कुल खाणवा टू फ्लीट ऑफ शिप्स सेल फ्रॉम बोथ साइड्स नव खंडायम देखा तिपैतिम नांगुर यात्रा करना नव खंडायाम देखा दिपैत्यम में यात्रा करना एन एल्बम ऑफ फोटोस वॉज क्रिएटर फोटो एल्बम में का निष्पाद निर्माण कला हेदुआ राइट इधे मे विधि हेट गुडाक कलेक्टिव नाउन्स का तहम एवा
මිනිසුන්ට සත්තුන්ට සහ ද්‍රව්‍යයන් වලට වෙන වෙනම කලෙක්ටිව් නවුන්ස් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒවට ආවේනික වෙච්ච නාම පද, ඒවලට ආවේනිකම වෙච්ච වචන තමයි තියෙන්නේ. හැම එකකටම අපිට කණ්ඩායම කියලා කිව්වට ටීම් ටීම් කියලා පාවිච්චි කරන්න බෑ. ඔයාලට පැහැදිලිව පේනවා මෙතන මම භාවිත කරා අවස්ථා තුනක්. A herd of elephants, two fleet of ships, an album of photos. මේ විදිහට නේද? A crowd of people, මිනිස්සු සමූහයක්, a swarm of bees, මීමැස්ස පොදියක්. ඒ විදිහට විවිධාකාර collective nouns තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපිට collective nouns කියලා search කරා නම් ගොඩක් අපිට හොයා ගන්න පුළුවන්. අපිට ඒවා කටපාඩම් කරලා අපේ vocabulary එක දිනු කර ගන්න වෙනවා භාෂාව අසුරවන්න. අපි යන් ඊළඟ වැඩේට. Adjectives, නාම විශේෂණ. අතිශය වැදගත් අංගයක්. මේක තියෙනවා කොටස් තුනක්. Positive පළවෙනි එක. බලන්න positive ඒවා ටිකක් මම දානවා. Clever, strong, big, beautiful, courageous, far, bad, good. Okay, next, comparative. ඒ කියන්නේ සංසන්දනාත්මක වචන. ඊළඟට superlative. ඒ කියන්නේ සුපිරිම එක. Adjectives භාවිත කරන්නේ. We use adjectives to modify a noun. නාමපදයක් විස්තර කරන්න තමයි, නාමපදයක් විශ්ලේෂණය කරන්න විස්තර කරන්න තමයි අපි modify කරන්න තමයි මේ කියන adjective එක භාවිත කරන්නේ. අපි දැකලා දෙනවා මොඩිෆයි කරපු කාර්, අපි දැකලා දෙනවා මොඩිෆයි කරපු බයික් නේද? ඒතකොට මොකද නිකන් තිබ්බර ඔහේ තිබ්බ බයික් එක මොඩිෆයි කරගෙන තමයි අමුතු වෙලා එනවා. ඒ වගේ නාම පදයක් විශ්ලේෂණය කරන්න විශේෂ කරන්න අපි භාවිත කරන ඇඩ්ජෙක්ටිව්ස්. ඇඩ්ජෙක්ටිව් වල ප්‍රධාන වශයෙන් කොටස් තුන තමයි මේ දාලා තියෙන්නේ. පොසිටිව්, කම්පැරටිව් සහ සුපර්ලටිව් කියන විදිහට. පොසිටිව් කියලා කියන්නේ සාමාන්‍ය අවස්ථා. ක්ලෙවර් දක්ෂයි. ස්ට්‍රොง ශක්තිමත්. බිග් ලොකුයි. බියුටිෆුල් ලස්සනයි. කරේජස් ධෛර්යවන්තයි. ෆා දුර නැත්තම් ෆා ෆාකෝ ෆාකින අවස්ථාවකට ගන්න පුළුවන් දුර කියන අවස්ථාවෙන් ගන්න පුළුවන් මෙතෙන්දි බෑඩ් නරක ගුඩ් හොඳ කම්පැරටිව් කියලා කියන්නේ සංසන්දනය කරනවා ඒ කියන්නේ යමක් සමග සංසන්දනය කරන්න ඕන නම් අපිට අයි භාවිතා කරන්න ඕනේ පොසිටිව් ඒවානේ මේ කම්පැරටිව් ඒවා ක්ලෙවර් දෑන් මේක තියෙන විශේෂත්වය තමයි ඔයාලට පේනවා දෑන් කියන වචනේ මේකෙදි භාවිතා කරනවා ඒ කියන්නේ වඩා කියන අදහස අපි සංසන්දනය කරද්දි දෙයක් සිංහලෙන් කිව්වත් අරයට වඩා මෙයා හොඳයි වඩා කියන වචනේ දෙනවා ඒක මේ දෑන් කියන මහා කජ්ජා ඒ කියන්නේ මේ මැජික් එකක් නෙමෙයි අර වඩා කියන සිංහල වචනට දීලා තියෙන වචන තමයි දෑන් කියලා කියන්නේ. ක්ලෙවර් දෑන් වඩා දක්ෂයි, ස්ට්‍රොංගර් දෑන් වඩා ශක්තිමත්, බිගර් දෑන් වඩා ලොකුයි, මෝ බියුටිෆුල් දෑන් වඩා ලස්සනයි. ඒ විදිහට තමයි අනිත් ඒවා වගේ තේරුම් යන්නේ මුල් ටිකේ තේරුම් වගේ. සුපර්ලටිව් කියලා කියන්නේ සුපරිම අවස්ථාව. ඒ කියන්නේ මීට එහා තව එකෙක් නැහැ. ලෝකේ තියෙන්නේ දිගම ගඟ, ඒතර ලෝකේ උසම කන්ද, ලෝකේ තියෙන ගැඹුරුම තැන. පැහැදිලිද? තොර ලෝකේ තියෙන උසම බිල්ඩින් එක ඕවා සාමාන්‍යම උදාහරණ කීපයක් ගත්තා. ඒවට වඩා තව ඒවා නැහෙනේ. ආ ඒක නිසායින් මේ වගේ අවස්ථාවලට අපි භාවිත කරන්නේ සුපර්ලටිව් කියන මේ සුපිරිම අවස්ථාවේ තියෙන මේ නාම විශේෂණ පද. ද ක්ලෙවරස්ට් කිව්වොත් එහෙම දක්ෂතමයා. එතනින් එහාට තව එකක් නැහැ. ද ස්ට්‍රොංගෙස්ට් කිව්ව ශක්තිවන්තයා. හොඳම එක. ඌට වඩා තව එකක් නැහැ. ඒ විදිහට තමයි මෙතන මේ සෙට් එක ගැලපෙන්නේ. හරි. ඒ වගේම අපි බලන්න ඕනේ මේ කියන නාම විශේෂණ පදයක් නිර්මාණය කරගද්දී නාම විශේෂණ පදයක් විශේෂයෙන්ම කම්පැරටිව් සහ සුපර්ලටිව් වලට භාවිත කරද්දී කොහොමද මේක වෙන්නේ දැන් ඔයාලට පේනවා දැන් අපි බලමු ඉස්සල්ලාම කොයි විදිහකට අපි මේ වගේ මූලික සැකසුම් සිද්ධ කරන්න කියලා දැන් අපි කලින් අපි දැක්කා ඒකෙදි සමහර ඒවා තිබ්බා මෝ සහ මෝස්ට් කියන එකතු වෙලා තිබ්බා ER එකතු වෙලා තිබ්බා EST එකතු වෙලා තිබ්බා කොහොමද මේක වෙන්නේ අපි බලමු චුට්ටක් ඒ ගැන කතා කරලා දැන් අපි ගත්තොත් පොසිටිව් අවස්ථාවක් පොසිටිව් අවස්ථාවක අපිට පුළුවන් නෝමල් අපිට හම්බ වෙන නාම විශේෂණ අපිට හම්බ වෙනවා weak useful bad එතකොට strong long big ඒවා සාමාන්‍ය. ඒතර මේක කම්පැරටිව් සහ සුපර්ලටිව් වලට භාවිත කරද්දී අපි ප්‍රත්‍ය ආශ්‍රයෙන් තමයි මේ වැඩේ අපි කරන්නේ. එතකොට මේකේ බහුලවම ER සහ EST කියන ප්‍රත්‍ය හරහා තමයි යම් නාම විශේෂණ පදයක් කම්පැරටිව් සහ සුපර්ලටිව් කියන අවස්ථා දෙකට නිර්මාණය කරගන්න අපි භාවිත කරන්නේ. ඒකට ඒක තමයි බහුලවම සිද්ධ වෙන නීතිය රීතිය. ER සහ EST එකතු කිරීම. මම එක උදාහරණයක් මෙතන දාලා තිනවා weak. ඒකට ER එකතු කරනවා weaker. ඒකට EST එකතු නම් සුපර්ලටිව් අවස්ථාව නිර්මාණය වෙනවා weakest කියලා. ඒක තමයි බහුලවම සිද්ධ වෙන්නේ. එතකොට තවත් සමහර වචන තියෙනවා මෝ සහ මෝස්ට් හරහා කම්පැරටිව් සහ සුපර්ලටිව් අවස්ථාව නිර්මාණය කළ දෙන. දැන් මම එක උදාහරණයක් ගත්තා මෙතනට useful කියන වචනය. Useful කියන වචනය මේක more plus useful වලට යන්නේ more useful අවසාන අවස්ථාව most useful useful කියන මේ වචනයේ වෙනස්කම් සිද්ධ කරන්න යන්නේ නැහැ ඒකට අමතර වචන දෙකක් අපි භාවිත කරනවා more සහ most කියන වචන දෙක ඒ අදාළ කරන ආ විශේෂණ පදයේ ඉදිරියෙන් useful
මොයුස්ෆුල් මොස්ටියස්ෆුල්. එතකොට අපි කොහොමද අඳුනගන්නේ මෝ සහ මොස්ට් යොදන අවස්ථා මොන වගේද කියලා? මෝ සහ මොස්ට් යොදන අවස්ථා මොන වගේද කියලා? මෙන්න මේ විදිහට අපිට පුළුවන් එක අඳුනගන්න. මෙන්න මේ ප්‍රත්‍ය වලින් යම් නාම විශේෂණ පදයක් අවසාන වේ නම් එම නාම විශේෂණ පද මෝ සහ මොස්ට් අතරහා අපිට පුළුවන් සුබ් කම්පරටිව් සහ සුපර්ලටිව් කියන අවස්ථා දෙක නිර්මාණය කරගන්න භාවිත කරන්න. මොනවද මේ ප්‍රත්‍ය ටික? මේ තියෙන්නේ ෆුල්, අයු, අවුස්, ලස්, සම්බල්, කල්, එල්, අයෙන්ජි වගේ ප්‍රත්‍ය වලින් අවසාන වෙන නාම විශේෂණ පද අපි මෝ සහ මොස්ට් අතරහා සුකම්පරටිව් සුපර්ලටිව් නිර්මාණය කරගන්න භාවිත කරනවා. අයු ගත්තොත් ඇට්‍රැක්ටිව්, මෝ ඇට්‍රැක්ටිව්, මොස්ට් ඇට්‍රැක්ටිව්. අවුස් වලට ගත්තොත් ඩේන්ජරස්, මෝ ඩේන්ජරස්, මොස්ට් ඩේන්ජරස්. ලස් වලට ගත්තොත් ස්ලීප්ලස්, මෝ ස්ලීප්ලස්, මොස්ට් ස්ලීප්ලස්. සම් ගත්තොත් හැන්සම්, මෝ හැන්සම්, මොස්ට් හැන්සම්. බල් ගත්තොත් වැලියුබල්, මෝ වැලියුබල්, මොස්ට් වැලියුබල්. දැන් එල් එල් කල් වගේ වෙන එක අවස්ථාවකට නෝ ඉකොනොමිකල් ඉකොනොමිකල් වගේ ගත්තොත් එහෙම මෝ ඉකොනොමිකල් මොස්ට් ඉකොනොමිකල් ඉන්ට්‍රස්ටිං ඉන්ට්‍රස්ටිං වගේ ගත්තොත් ING වලට මෝ ඉන්ට්‍රස්ටිං මොස්ට් ඉන්ට්‍රස්ටිං රයිට් මං හිතන්නේ පැහැදිලි ඇති මේ වගේ අවස්ථා ගොඩක් ඔයාලට හම්බ වෙනවා එතකොට ඒ අදාළ කරන දේවල් මොනවද කියලා නිවැරදිවම ඔයාලට හොයා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කියන ප්‍රත්‍ය ටික මතක තියෙනවා නම් මෝ සහ මොස්ට් අතරහා ටග් ගාලා අපිට පුළුවන් කම්පැරටිව් සුපර්ලටිව් අවස්ථා නිර්මාණය කරගන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ඔහේ තමන්ට ඌමනා විදිහට නිර්මාණය වෙන අවස්ථා. ඒකට අපි කියනවා ඉරෙගියුලර් කියලා. ක්‍රමයක් විකාශයක් ඇත්තේ නැහැ. ක්‍රමයක් නැහැ. රෙගියුලර් වුණාම ක්‍රමයක් තියෙනවා. ඉරෙගියුලර් කියලා කියන්නේ ක්‍රමයක් නැහැ. ඔහේ තමන්ට ඌමනාම කරන ආවේනික රූප තමයි වහරා නිර්මාණය කරගන්නේ. ඒ වගේ නාම විශේෂණ කීපයකත් අපිට මෙකෙනි හම්බ වෙනවා. මොනවද ඒ? බෑඩ්, නරක. ඒක බලන්න වෝස්, වෝස්ට්. අර කියන ER උත් නැහැ, EST උත් නැහැ. මෝසා මෝස්ට් ඇත්තෙත් නෑ. ඒවටම ආවෙනික රූප. බෑඩ් නරක, වෝස් වඩා නරක, වෝස්ට් වඩාත්ම නරක. ගුඩ් හොඳ, බෙටර් වඩා හොඳ, බෙස්ට් වඩාත්ම හොඳ. ලිටල් ටිකයි ලස් වඩා ටිකයි ලීස්ට් වඩාත්ම චුට්ටයි. තම් පොඩ්ඩම පොඩ්ඩයි චූට්ටයි. මෙනි මච් ගොඩක් මෝ වඩා වැඩි, මෝස්ට් වඩාත්ම වැඩි. රයිට්. ඔය විදිහට අපිට පුළුවන් ඒකින අවස්ථා ටික අඳුනගන්න. මං හිතන්නේ නාම විශේෂණ පදයක් නිර්මාණය වෙන විදිය සම්බන්ධයෙන් තිබ්බ ගැටලු ටික දැන් ඔයාලා විසඳ ගන්න ඇති. මේ ඉරගිවුල අවස්ථා ගොඩක් ඇත්තේ නැහැ. බොහොම කීපයයි තියෙන්නේ. හතරක් පහක් හයක් විතර. ඒ ටික කඩපාඩම් කරගත්තාම ඉවරයි. අනිත් අවස්ථා ER සහ EST දාලා ඒ වගේ මෝ සහ මොස් දාන අවස්ථා අඳුනගන්න ඔයාලට හරිම ලේසි. අපි උදාහරණ කීපයක් කතා කරමු. සොෆියා ඉස් අ ක්ලෙවර් ගර්ල්. සොෆියා කියලා කියන්නේ දක්ෂ ගැහැණු ළමෙක්. Monty is cleverer than Sophia. Monty කියලා කියන්නේ සොෆියාට වඩා දක්ෂයි. Monty is cleverer than Sophia. සොෆියාට වඩා Monty දක්ෂයි. Rosel is the cleverest among them. Among them එයාලා අතරේ Rosel තමයි දක්ෂතම කෙනා. ඉතින් මේ සරල උදාහරණ තුනක් නේ තියෙන්නේ. මේ උදාහරණ තුන ෆලෝ කරලා ඔයාලට පුළුවන් වාක්‍ය 100 ගණන් නිර්මාණය කරන්න. පැහැදිලි නේද? මොකද වෙන්න ඕනේ? නාම විශේෂණ පදේ වෙනස් කරන්න, අදාළ චරිත වෙනස් කරන්න, වෙනස් කළා තව ලස්සන සිය ගණන් නිර්මාණයන් කරන්න. හිතෙන් කරන්න, ට්‍රේනින් කරන්න. රයිට්. ඊළඟ අංගය ක්‍රියාපද. ක්‍රියාපද කියන්නේ අතිශය වැදගත් අංගයක් භාෂාවක. බලන්න ක්‍රියාපද වල තියෙන කොටස් හොන කීපයක් මම දාලා තිනවා. බේසික් මූලික ක්‍රියාපද, සිංගියුලර් ඒකවචන ක්‍රියාපද, past අතීත කාල ක්‍රියාපද, past participle අතීත කෘදන්ත ක්‍රියාපද. ප්‍රසන්ට් පාර්ටිසිපල් වර්තමාන කෘදන්ත ක්‍රියාපද. එතකොට ක්‍රියාපදයේ කොටස් කීයද? ක්‍රියාපදයේ කොටස් තියෙනවා පහක්. එහෙනම් අපිට භාෂාව දිනු කරගන්න මෙන්න මේ කියන ක්‍රියාපද කොටස් පහ අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ එක ක්‍රියාපදයක් ගත්තොත් අපිට ඒකට අදාළව තියෙන අනිත් පහ අනිත් හතර ස්ටඩි නම් ස්ටඩි එකේ ඉතුරු හතර සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපිට සිද්ධ වෙනව අවධානයෙන් ඉන්න. නැත්තම් භාෂාව හසුරවනකොට අපි ගොඩක් අමාරුවේ වැටෙනවා. ස්ටඩි ඉගෙන ගන්නවාමයි ස්ටඩීස් කියන්නේ ඒක ඒකවචන රූපේ ස්ටඩීඩ් ඉගෙන ගත්තා ස්ටඩීඩ් ඉගෙනගෙන ස්ටඩීන් ඉගෙන ගනිමින් මේක් හදනවා මේක්ස් ඒක ඒකවචන ක්‍රියාපදේ මේඩ් හැදුවා මේඩ් හදලා මේකින් හදමින් මාක් සලකුණු කරනවා මාක් සලකුණු කරනවා ඒකවචනේ මාක්ඩ් සලකුණු කළා මාක්ඩ් සලකුණු කරලා මාකින් සලකුණු කරමින් ක්ලීන් පිරිසුදු කරනවා ක්ලීන්ස් පිරිසුදු කරනවා ඒකවචනේ ක්ලීන් පිරිසුදු කළා ක්ලීන් පිරිසුදු කරලා ක්ලීනින් ඒකේ ක්ලීනින් පිරිසුදු කරමින් රයිට් ලියනවා රයිට්ස් ඒකේ එක වචනය රෝට් ලිව්වා රිටන් ලියලා රයිටින් ලියමින් ඉතින් ඔන්න ක්‍රියාපදවල තියෙන කොටස් පහ
ඉතින් මීට වඩා ක්‍රියාපද ගොඩක් තියෙනවා verbs කියලා සර්ච් කරොත් ගොඩක් ක්‍රියාපද හොයාගන්න පුළුවන් dictionary follow කරලා අපිට තේරුම් හොයාගෙන අපිට පුළුවන් භාෂාවට උමනාම කරන කොටස් මේ විදිහට පාඩම් කරලා තියාගන්න parts of speech කියන මේ පාඩම හරහා ප්‍රධාන වශයෙන්ම ආවරණය කරන්නේ භාෂාව ඉගෙන ගන්න අපිට උමනා කරන ප්‍රධානම අංග මෙවලම් මොනවද අපි ඉගෙන ගන්න ඕන මොනවද ප්‍රධාන වශයෙන්ම අන ඒ දේව ගැන තමයි මේ අවධානය යොමු කරලා තියෙන්නේ adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ වලට මේකට ක්‍රියා විශේෂණ කියලා කිව්වට ක්‍රියා විශේෂණේ හරහා අපිට පුළුවන් ක්‍රියාපදයක් ඒ වගේම නාම විශේෂණ පදයක් සහ තව ක්‍රියා විශේෂණ පදයක් වර්ණනා කරන්න මේ පිළිබඳ වෙනම පාඩමක් ඔයාලට මීට කලින් YouTube channel එකට වීඩියෝ එකක් විදිහට දාලා තිනවා adverbs සම්බන්ධයෙන් adverbs හදා ගැනීම සම්බන්ධයෙන් adverbs වල වෙන වෙන භාවිතයන් සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තිනවා right බලන්න මෙතන adverbs වල කොටස් පිළිබඳව දැන් මෙතන කතා කරනවා ක්‍රියා විශේෂණ වල කොටස් adverbs of time කාලය දක්වන ක්‍රියා විශේෂණ බලන්න මේ නිල් පාටින් දාලා දෙන මේ වචන ටික tomorrow yesterday now soon මේ හැම එකම තියෙන කාලයක් tomorrow හෙට yesterday ඊයේ now දැන් soon ඉක්මනින්ම බලන්න මේවත් එක්ක යනකොට ක්‍රියාපදයක් නෙමෙයි දෙන්නේ කියලා tomorrow හෙට කරන දේ yesterday ඊයේ කරපු දේ now දැන් කරන දේ soon ඉක්මනින්ම කරන දේ ක්‍රියාපදේ තමයි මේ වහරා මේ උලුප්පල එම්පාසයිස් කරලා තියෙන්නේ නේද she will go to school tomorrow හෙට ඇය ඉස්කෝලේ යනවා we met him yesterday අපිට ආවේ හම්මුණා මේ විදිහට ක්‍රියාපදවල කාලය දක්වන ක්‍රියාපද ඉගෙන ගන්න පුළුවන් ක්‍රියා විශේෂණවල කාලය දක්වන ක්‍රියා විශේෂණ ඉගෙන ගන්න පුළුවන් adverbs of manner ක්‍රියා ආකාරය ක්‍රියාවක් කරන ආකාරය බලන්න මේ උදාහරණේ they are living happily යාර සතුටින් ජීවත් වෙනවා ජීවත් වෙන ආකාරය කොහොමද ජීවත් වෙන්නේ සතුටින් I completed my homework nicely. මම මගේ ගෙදර වැඩේ ලස්සනට ඉවර කළා. කොහොමද ඉවර කළේ? ඉතාලම ලස්සනට කදිමට ඉවර කළේ. කරන ආකාරය විස්තර කරේ. She is behaving. ඇය හැසිරෙනවා. හැසිරෙන ආකාරය විස්තර කරනවා angrily තරහින් කියලා. එන ඒවට අපි කියනවා ක්‍රියාවක් කරන ආකාරය දක්වන ක්‍රියා විශේෂණ වලට adverbs of manner කියලා. Adverbs of place. ස්ථානයක් දක්වන ක්‍රියා විශේෂණ. They are coming here. එයාලා මෙහෙ එනවා. මෙහෙ එනවා. එන්නේ කොහෙද මෙහෙ? here කියන්නේ මෙහෙ ස්ථානයක්. ඒ නිසා අපිට කියනවා අපි adverbs of place. some are talking outside. සමහර කතා කරනවා එළියේ. outside කියන්නේ මෙතන ක්‍රියා විශේෂණයක්. ඒක ස්ථානයක් දක්වන ක්‍රියා විශේෂණයක්. please come inside. ඇතුළට එන්න. ඇතුළට එන්න. මෙතනත් inside කියනකොට ස්ථානයක් දක්වන ක්‍රියා විශේෂණයක්. adverbs of frequency. frequency කියලා කියන්නේ වාර ගාන. ක්‍රියාවක් කරනා වූ වාර ගාන. i met him weekly. මෙයාට හම්බෙන වාර ගන්න කොබන් ඔහු හම්බෙන වාර ගන්න I met him weekly මට යාව සතිපතා හමු වුණා වාර කොහොමද සතිපතා කියන වාරේ we usually go by bus අපි සාමාන්‍යයෙන් යන්නේ බස් එකෙන් usually සාමාන්‍යයෙන් මේක එහෙනම් හැම වෙලෙම වෙන වාර ගන්නක් නේද sometimes සමහර වෙලාවට ඒකත් ක්‍රියාවක් වෙන වාර ගන්නක් mother advises me හැම වෙලේම අම්මා advises කරන්න එන්නේ නැහැ සමහර වෙලාවට ඒ කියන්නේ වාර ගානක් ගැන කතා කරන්නේ. එතකොට මේවා අපිට පුළුවන් adverbs of frequency කියලා හඳුනා ගන්න. Right guys, now we can move for next one. Adverbs of degree. Degree කියන්නේ ප්‍රමාණයක්. ප්‍රමාණයක් දක්වන්නේ මේ වහරහා. බලන්න the water was extremely cold. වතුර අතිශයින්ම සීතලයි. The water was extremely cold. වතුර අතිශයින්ම සීතලයි. එතකොට සීතල වූ ප්‍රමාණය මේකෙන් දක්වන්නේ අතිශයින්ම. උඹන් The movie is quite interesting. චිත්‍රපටය ටිකක් රසවත්. ප්‍රමාණයක් නෙමෙයි ටිකක් වුණත් ගොඩක් වුණත් ප්‍රමාණයක්. She is running very fast. I වේගෙන් දුවනවා. She is running very fast. I වේගෙන් දුවනවා. ඒතර ගොඩක් වේගෙන් දුවනවා. Very fast. දුවන ප්‍රමාණය මේකෙන් දක්වන්නේ ගොඩක් කියලා ප්‍රමාණයක් දක්වනවා. ඉතින් ඒවට අපි කියනවා adverbs of degree කියලා. Adverbs of attitude. Attitude කියලා කියන්නේ ආකල්ප. ක්‍රියාවක් කරන්නා වූ ස්වરૂප ආකල්ප පිළිබඳව තමයි කෙනෙකුගේ ආකල්පයක් කියලා ගන්නත් පුළුවන් මෙතනට. අපි ඒකට ආකල්පයක් දක්වන ක්‍රියා විශේෂණ කියලා අපි ඉගෙන ගමු ඔන්න බලන්න clearly he doesn't know what he is doing පැහැදිලිවම කියනවා නම් ඔන්න එයාගේ ආකල්පය පැහැදිලිවම කියනවා නම් he doesn't know what he is doing එයා දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා you are obviously acting silly ඔයා අනිවාර්යයෙන්ම ඔයා නිසැකවම හැසිරෙන්නේ මෝඩ විදියට obviously නිසැකවම එයාගේ ආකල්පය පිළිබඳව තියෙන එයාගේ හැසිරීම පිළිබඳව තියෙන ආකල්පය You tried to get here on time surely. අනිවාර්යයෙන්ම ඔයා මෙතනට ඉක්මනට එන්න උත්සාහ කරලා තියෙනවා. මෙයාගේ ආකල්පෙ මොකක්ද? යාගේ පැමිණීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මෙයා වැඩේ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් අඳුනගන්න adverbs of attitude කියන ඒවා.
ඒ විදිහට ඔන්න ක්‍රියා විශේෂණ සම්බන්ධයෙන් අපි කතා කළා. අපිට පුළුවන් දැන් ඊළඟ පාඩමට යන්න. හොඳයි එහෙනම් ප්‍රිපොසිෂන් වලින් ඉඳලා ආටිකල් වෙනකන් උන් අපේ ඊළඟ වීඩියෝ එක අපි ඊටාත්ම ඉක්මනින් ඔයාලට එවනවා. එතකන් මේක නැවත වතාවක් බලන්න. අපි අද ප්‍රොනවුන්ස් වල ඉඳලා ඇඩ්වර්බ්ස් වෙනකන් ඊටාත්ම විස්තරාත්මකව අපි මේ වීඩියෝ එක හරහා කතා කරලා තියෙනවා. වැදගත් කොටස් කීපයක් කතා කරලා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා පුළුවන් කමෙන්ට් කරන්න. අපි හැම වෙලෙම බලාගෙන ඉන්න ඔයාලට උදව් කරන්න. නිසා ඒ අදාළ දේ, ඒ අදාළ ප්‍රශ්න අපි වෙත යොමු කරන්න අනිවාර්යෙන් දෙපාරක් හිතන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන් subscribe කරලා bell button එක ඔබලා තියෙනවා නම්. right. ඔයාලා කැමති නම් වීඩියෝ එක හොඳට තේරුණා නම් ඔයාලට පුළුවන් ඒකත් මේ වීඩියෝ එකෙන් පස්සේ කරන්න. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්. අපි ඊළඟ parts of his speech devani kota sat ekka api hamba wenu. See you again. May the triple gems bless you. Have a good day. Goodbye.